ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රජයට හිතවත් නීතිඥ මහත්වරුන්ට ව්‍යවස්ථාව හදන්න බෑ කිරියැල්ල කියයි පක්ෂපාත නොසලකා කොවිඩ් මෙරටින් තුරන් කිරීමට එක්වන්න හිටපු අගමැති රනිල් පවසයි තුනෙන් දෙකක බලයක් දුන්නේ රටේ දේපල විකුණන් හෝ බදු දෙන්න නෙවෙයි රාජ්‍ය ඇමති විදුරගෙන් ප්‍රකාශ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වයේගෙන කටයුතු කළ යුතු බව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඒ අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමින් 2021 අයවැය ග්‍රාමීය මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා මූල ජාලයක් සහ නිලධාරී යාන්ත්‍රණයක් පවතින ශක්තිමත් දෙපාර්තමේන්තුවක් වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහාය ලබා දෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා මේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මෙවර අයවැයේ මූලික අරමුණ ග්‍රාමීය ජනතාවගේ මූලික යටතල පහසුකම් සපුරාලීම මෙන්ම ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු කිරීම බවයි මේ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. මෙම වැඩසටහනේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට විශේෂ වගකීමක් පැවරෙන බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. योजना अणु सैम ग्राम निलधारी कोट्टासियक्म आवरणेवन परिधि समृद्धि पौलबलिन तोरागत तरुण कांता व्यवसाय के विसिपन दहसाक इलाक करगत गृहस्थ वेनंद सैजालयक पिहिटुवीम समृद्धि पौल लक्ष देखा केंद्र करगत अंग संपूर्ण गृह निवासिक आर्थिक सह इम गम्मान बल संपन्न किरीम गम सामग पिरिसंदरक वेडसटहन समगामीव गम्मान पंदहसाक संवर्धनी किरीमी सुंदर गमक वेडसटहन मगिन सीयट हति वार्षिक पोलियट नय पहासुकम सेपईम यान वेडसटहन क्रियात्मक किरीमट नियमिताय व्यवसाय संवर्धने मगिन बिरेकियाव अडुकिरीम मिम वेडसटहन बल अरमुन वनवा තමා නිවාස අමාත්‍යවරයාව සිටි අවදියේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉතා සහනදායී ලෙස ලබා දුන් නිවාසවලට වත්මන් රජයේ මුදල් අය කර ගැනීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ රටේ ජනතාව අවබෝධ කරගන්නට ඕන නිවාස ඇමතිව සිටිය කාලේ විශේෂයෙන්ම උසස් ක්‍රීඩා කුසලතාවයන් දක්වපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රසකට නොමිලේ නිවාස ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරා. ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කරේ ඊටාත්ම සත්භාවයෙන්. අද වෙන විට ඊටාත්ම අවාසනාවන්ත තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. මේ වෙන විට නොමිලේ ලබා දුන්නු නිවෙස්වලට ඊටාත්ම සුළු පුංචි ගෙවීමක් සමග ලබා දුන්නු නිවාසවලට දසලක්ෂ ගණනින් මුදල් අය කිරීමේ ප්‍රයත්නයක් වර්තමාන රජය අයකර ගැනීමේ ක්‍රියාදාමය මේ වෙන විට ආරම්භ කළා තිබෙනවා. දසලක්ෂ ගණනින් මුදල් අය කිරීමේ ප්‍රයත්නය මම දකින්නේ ඊටාත්ම වැරදි ක්‍රියාවක් හැටියට. එනිසා කාරුණික ඉල්ලීමක් රජයෙන් කරනවා නොමිලේ ලබා දුන්නු එම නිවෙස් ඒ ආකාරයෙන්ම නොමිලේම පක්ෂපාත ભેදයකින් තොරව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනා එක් වී සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි එකක් මතක තියාගන්න අද රටේ ප්‍රධාන ප්‍රශ්න වෙලා තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂාව එහෙනම් ඒ සෞඛ්‍ය ආරක්ෂාව ගැන දැනට එක්සත් ජාතික පක්ෂෙන් කරුණු කියලා තියෙනවා අමාරිය සත්‍ය වෙලා තියෙනවා ආණ්ඩුව ගැන අලුත් කරුණු අපි කියලා තියෙනවා එහෙනම් විශේෂයෙන්ම අපේ ප්‍රධාන කාර්ය මේ කාලයේ තුලදී දේශපාලනේ කතා කරන්න ගමන් සංවිධානය වෙන ගමන් ඒ ගමේ ආසනයේ මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා හැම එක්කෙනාම එක්රැස් කරා මේ ජනතාවට මේ ලෙඩ හැදෙනවනම් කොවිඩ් වසංගතේ අපි නැති වෙනවනම් එහෙනම් පක්ෂ ભેදයෙන් තොරව එය ආරක්ෂා කරන එක අපේ යුතුකම. මේ අවස්ථාවේදී අපි බලන්නේ එහෙම පියවර අරගන්න. අද තාම මේ රටේ සැලැස්මක් ඉදිරිපත් කළා නැහැ කොවිඩ්-19 පාලනය කිරීම පිළිබඳ. හැම එක්කෙනාටම බලාපොරොත්තු දෙන්න එපා. මේ අවුරුද්දේ මාස 3-4කින් එන්නත්ත කළා මේක අවසන් වෙයි කියලා. එන්නත්ත කිරීම ගැන ප්‍රශ්න තියෙනවා. මේවා ගැන හරියටම අපි දන්නේ තව අවුරුදු දෙකක් තුනක් ගියාම. අපිලට වැදුනෑම් පස්සේ සමහර අය මැරිලා තියෙනවා සල්ප දෙන්නේ බොරු බලාපොරොත්තු ඇති කරන් නැතුව ඇත්ත තත්ත්වය කියන ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ට මේ වගකීම බාර දෙන්න අපේ පක්ෂේ නායක කාර්යකාරී විනාශයට පත් කළා ඉන්න අවස්ථාවේ
මේ පක්ෂේ තාමත්ම අසීරු තන්ට වැටෙන වෙලාවේ තමයි වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට බාර ගන්න සිද්ධ. ඒ අසීරු තනින් පාර අරගෙන පක්ෂේ නැවත ගොඩනගමින් වරක් දෙවරක් තුන් වරක් මේ පක්ෂය ආණ්ඩු බලයට ගෙන ඒමට එතුමා ශක්තිමත් වුණා. ඒ වගේම කඩාවැටිච්ච ආර්ථිකයක් හදන්නට දුර්වල තැනකට පත් වුණාම පත් වෙච්ච පක්ෂය ශක්තිමත් කරන්න රට ශක්තිමත් කරන්නට පියවර ගත්ත නායකයෙක් විදියට ඒ වගේම අභියෝග ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව නොසෙල්ලි මුහුණ දෙන්න පුළුවන් මිනිහෙක් බව මේ සමාජයට යථාර්ථයක් කරපු නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එළඹෙන අප්‍රේල් මාස සිට පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් වන බවයි අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මීට පෙර අපි සඳහන් කරා එක්වරක් භාවිතා කරීව දමන පොලිතින් ප්ලාස්ටික් තහනම පිළිබඳව. ඒ සඳහා වූ ගැසට් පත්‍රයට මම ඊයේ දිනේ අත්සන් කරා. ඒ අනුව අප්‍රේල් මාසයේ සිට මේ සියලු ප්ලාස්ටික් පොලිතින් භාවිතය තහනම් වෙනවා. කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා මේ තුලින් පරිසරයේ විශාල ආරක්ෂාවක් පරිසරයට ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ එක්කම අපි අධියරෙන් අධියර මේ ආකාරයෙන් පරිසරයට අහිතකර ද්‍රව්‍ය පරිසරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනවා. මෙහිදී ආහාර ඒ වගේම ඖෂධ වෙනුවෙන් යොදා ගන්න ප්ලාස්ටික් පොලිතින් තහනම් කිරීමේ බලාපොරොත්තුවක් තවම නැහැ. ඒවා ක්‍රමානුකූලව තව කාලයක් ගිහිලා තමයි කටයුත්ත කරන්න. අනිත් ඒවා ක්‍රමානුකූලව අපි වරින් වර ඒ ගැසට් පත්‍ර මගින් තහනම් කරනවා. ඒ වගේම ඒ සඳහා විකල්ප නාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේ තහනම් කිරීමේදී සියලු ආයතන සමග සාකච්ඡා කරලා ඒ අදහස් සැලකිල්ලට අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ වගේම විකල්ප නිෂ්පාදකයෝ පිළිබඳවත් අවධානය යොමු කළා කටයුතු කරා. මුළු පාර්ලිමේන්තුවම විවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ඒ හරහා නව විවස්ථාව සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපේ ස්ථාවරයේ තමයි මේ රජයට හිතවත් නීතිඥ මහතුරු කීප දෙනෙක් පත් කරලා මේ විදිහට විවස්ථා හදන්න බෑ. අපි කියන්නේ විවස්ථාව සකස් කරනවා නම් මේ රටේ ඉන්න සියලු ජන කොටස් සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කරලා විවස්ථාවක් හදන්න ඕනේ කියලා. ඉතින් මේකට හොඳම ක්‍රමය තමයි මුළු පාර්ලිමේන්තුවම විවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්තනය කරන්න ඕන. ඒ විවස්ථා දායක මණ්ඩලය හරහා තමයි මේ විවස්ථාව නිර්මාණය කරන්න ඕන. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් ලිපියක් ලියනවා රජයට අපේ ස්ථාවරයේ දක්වා. ඉතාමත් පැහැදිලි රාජපක්ෂවරු 2015ට පෙර කරගෙන ගිය පාලන ක්‍රමෙම තමයි තවම කරගෙන යන්නේ. ඒ නිසා තවදුරටත් මේ රටේ දැනුගත් කුසලතාවයට හැකියාවට මේ රටේ තනතුරු වල මේ අවස්ථාව නිර්මාණය වෙනවා කියලා අපිට පේන්න නැහැ. මෑත දේශපාලන ඉතිහාසයේ දේශපාලඥයෙකු තරුණයන්ට කරන්න පුළුවන් බරපතලම අපහාසය තමයි අපේ පොලිසිය සම්බන්ධයෙන් ඉන්න ඇමතිතුමා පසුගිය දින කරේ. ඔහු කියනවා මේ රටේ තරුණයන්ට අවුරුදු 18ට වැඩි උදවියට විනය නැහැ. ඒ නිසා හමුදා පුහුණුවක් ඔවුන්ට අනිවාර්ය කරන්න ඕන කියලා. ඒ නිසා මම පොලිසිය බාර ඇමතිවරයාට කියන්න කැමතියි තමන්ගේ mantri dūrye ලබා ගන්න ඕනහම තරුණයෝ හොඳයි. තමන්ගේ ආණ්ඩු බලය ලබා ගන්න ඒ මැතිවරණවල තරුණයෝ හොඳයි. ජනාධිපතිවරණයේ තරුණයෝ හොඳයි. හැබැයි දැන් කියනවා මේ රටේ තරුණයන්ට විනය නැහැ කියලා. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ජනතාවගේ විනය නෙමෙයි අපිට හදන්න තියෙන්නේ. මේ රටේ ජනතාවගේ ආකල්පෙම වෙනසක් අවශ්‍යයි. මේ රටේ තරුණයන්ගේ ආකල්පෙම වෙනසක් අවශ්‍යයි. හැබැයි ඒක හමුදාවෙන් කරන්න බෑ. මෙරට මහජනතාව තුනෙන් දෙකක බලයකින් වත්මන් ආණ්ඩුව පත් කරගත්තේ දේපළ විකිණීමට හෝ බදු දීමට නොවන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපේ රටේ කිසිම දේපලක් පිටරටට විකුණනවාට අපි විරුද්ධයි. ආයෝජනය කරන්න එන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒකත් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, ස්වාධීනත්වය සහ අභිමානය වගේම මිනිස්සුන්ගේ ගෞරවයත් ආරක්ෂා වෙන විදිහටයි කටයුතු කරන්නට ඕනේ. ජනාධිපතිතුමාම පත් කරගත්තේ මේ රටේ මහ ජනතාව. අපිට ඡන්දයක් දීලා රජයක් පත් කරගත්තේ තුනෙන් දෙකක බලයක් තියෙන දේපොළ විකුණන්න නෙමෙයි. දේපොළ බදු දෙන්නත් නෙමෙයි. ඒකෙන්ද මීට වැඩිය දුර කල්පනා කරලා කටයුතු කරන එක හොඳයි. පුරාවස්තු ආරක්ෂා වෙන එක ගැන මට තාමත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ කතා කරන මොහොතේත් කොහේ හරි පුරාවස්තු මංකොල්ලයක් සිද්ධ වෙන්න පුළුවන්. මේවා පිළිබඳව රටේ මිනිස්සුන්ට හැඟීමක් කියලා මට හිතෙනවා එක පැත්තකින්. කොටසකට මේක තියෙනවා. එහෙම කොටසක් ඉන්නවා. සුළු කොටසක් හැඟීමක් නැති කොටසක්. මෙරට පත්ව ඇති ආගාධයෙන් ගොඩ ගැනීමට නම් සියලු පක්ෂ එකට එක්ව සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අවුරුද්ද අපේ සන්ධානයේ ගොඩනැගීමේ වැඩ කටයුත්ත අපි මේ මාසයේ අවසානයේදී යම් ආකාරයක ආරම්භ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ඒ විනුවෙන් කෙටුම්පතක් හදලා තිබෙනවා. ඒ වගේම අපේ මිත්‍රපක්ෂ කීපයක් අපි සමග එකට වැඩ කරනවා. ඒත් එක්කම ඒ පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට සිවිල් සංවිධානවලට අපි ආරාධනා කරන්න කැමතියි අපිත් එක්ක එකට එකතුලා වැඩ කරමු. ප්‍රතිපත්තිමය වෙනස්කම් අපි අතර තියෙන්න පුළුවන්. හැබැයි අපේ මූලික අරමුණ විය යුත්තේ රට මේ වැටෙන ආගාධයෙන් ගොඩ ගැනීම. ඒ වෙනුවෙන් අපිට එකට වැඩ කරන්න පුළුවන් පරිසරය එකට වැඩ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට සාකච්ඡා කරලා හදාගමු. මේ ජනතාව තවත් වැටෙන්නේ උගුලකට කියලා අපිට පැහැදිලි. ඒ නිසා ඒ ගුලෙන් ගලවා ගැනීමේ ව්‍යාපාරයක තමයි අපි ඉන්නේ. අපි කියන්නේ මේ සියල්ල එකට එකතු වෙලා තමයි මේ ආණ්ඩුව පරාජය කළ යුත්තේ. රටට අවශ්‍ය කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී සිවිල් ආරක්ෂක බලකායේද සහාය ලබා දීමට කටයුතු කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් නන්දන සේනාධීර මහතා පවසනවා. සිය දූරේ රාජකාරිය ආරම්භ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 8 වන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වීම ලද විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතා සිය දූරේ රාජකාරිය ආරම්භ කිරීම වෙනුවෙන් වූ උත්සවය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාද එක්ව සිටියා. මේ සිවිල් ආරක්ෂක මුල්ම බලකාය හැටියට පටන් ගත්තේ මේ මායින් ගම්මානවල ආරක්ෂාවටත් ඒ වගේම යුද හමුදාවෙන් අල්ලාගත් ප්‍රදේශ සඳහා ආරක්ෂාව සැපීමට නන්දි මිත්‍ර ඇමති බලකායක් පිහිටවල තිබුණා. මම බලාපොරොත්තු වෙනවා මේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඉදිරියට ඒ නන්දි මිත්‍ර බලකායත් පුහුණු කටයුතු කරලා ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාවට සහාය දෙන හමුදාවක් විදිහට ඉදිරි කටයුතු කරන්න. ඊට අමතරව අපේ රටේ සංවර්ධනය සඳහා තමයි දායකත්වය ලබා දෙන්නේ. විශේෂයෙන් කෘෂි කර්මාන්තය සඳහා විශාල දායකත්වයක් රජයට ලබා දෙනවා. මේ සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව කිරීම සඳහා මම නවීන උපකරණ නවීන තාක්ෂණ ක්‍රම භාවිතා කරලා රටට අවශ්‍ය වෙලා තියෙන මේ කෘෂිකාර්මික සංවර්ධනය කිරීමට මම ඉදිරියේදී කටයුතු කරනවා. තම දෛනික ව්‍යාපාර පවත්වාගෙන යමින් ලාභ ඉපීම සඳහා වත්මන් ආණ්ඩුව මෙරට වටිනා සම්පත් යොදා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මේ වරායේ නැගෙනහිර ජැටියේ පිළිබඳව දෙවන ප්‍රශ්නේ මොකද ආණ්ඩුව කියන්නේ? ආණ්ඩුව කියන ආයෝජනය. දැන් ආණ්ඩුව රටේ තියෙන අපේ ආර්ථික මරදමස්ථාන පාවිච්චි කරන යන ආණ්ඩුවේ ඇමති ඇමතුරුන්ගේ බිස්නස් එක. දැන් ආණ්ඩුව පාවිච්චි කරන්න හදනවා මේ රටේ වටිනා කියන සම්පත්තික තමන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු ටික හරහාගෙන තමන්ගේ ලාභ ලබන වැඩපිළ හදා. දැන් ඉන්ෂා තමයි මේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න, අදානි සමාගමට දෙන්න පිබුරුපත් සකසලා ආණ්ඩුව කියනවා නෑ අපි මේ දෙකොල්ල එකතු වෙලා හවුලේ මේ වැඩේ පිළිවෙල කරනවා කියලා. පාසල් පද්ධතිය ඔහේ අරලා දාලා ඉවර වෙලා පාසල් වෙන ප්‍රශ්නවල උත්තර හොයන්නේ නෑ. දැන් ශිෂ්‍යත් විභාගේ තිව්වා, ශිෂ්‍යත් විභාගේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ගමක් ගමක් ගානේ පාසලක් පාසලක් ගානේ සමාජය තුල මේ වෙනකොට මේ ජනතාවගේ අසාධාරණයේ කියන මේ කඩීම් ලකුණු නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මොකක්? මේ කඩීම් ලකුණු අහිංසක පවුල්වල දරුවෝ කොළඹ ජනප්‍රිය පාසල් වෙන්න තියෙන අවශ්‍ය වටපිටාව හදන්න කරපු වැඩක්ද නෑ. දේශපාලනච්චෝ හෙට අනිද කරන්නේ මොකක්ද? තමන්ගේ අවශ්‍යතාවය පරිදි දේශපාලනච්චගේ ලයිස්තු යන්න පුළුවන් අවශ්‍ය ඉඩකඩ හදාගන්න තමයි මේ ශිෂ්‍යත් විභාගයේ මේ වෙනකොට පාවිච්චි කරලා තියෙන කියන චෝදනාව අපි ආණ්ඩුවට කරනවා. කවර පාලකයෙකු යටතේ වුවද නව ලිබරල්වාදී ප්‍රතිපත්ති රට තුල ක්‍රියාත්මක වේ නම් එම පාලනය අසමත් වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. සම්බන්ධතවරයි චීනද කියපු ගමම් ඉන්දියාව කල්පනා කරනවා. එතන චීන පළපදියන් ගන්න නම් ඉන්දියාවත් ලංකාවත් තනක ඉන්න ඕන කියලා. ඒකට කියන්නේ බදු දෙනවත් නෙවෙයි නම් ඒකට කියන්නේ නවු මොකක්ද? අපි යන්න ඕන කප්පම් දෙනවද ඒකට කියන්නේ? ඒක නම් ගැලපී කියලා අපි හිතනවා. ඉන්දියාවට පාවෙලා දන ගහලා ඉන්දියාවට කප්පමක් හැටියට නැගෙන ජැටියෙන් පොඩක් සීදස් නමක් දෙන්න යනවා. ඇයි මේ කලපේ පාවෙලා ඉන්නේ? නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා හිතන් හිටපු කෙනා නැහැ. නිසා මේකට එක එක නායකයෝ මාරු කළ හරියන්නේ නැහැ. මේ නව ලිබරල්වාදී ආර්ථිකේ පවත්තන් යනවා නම් මොකායක පවත්තගෙන ගියත් අසමත්තම්. නිසා අපි වෙනස් කළ යුත්තේ නායකයා නෙවෙයි. මේ වැරදි සමාජ ආදිකම වෙනස් කරන්න ඕන. ඒකට තමයි අපිට උත්තරයක් ඕන කම තියෙන්නේ.
महत् दुष्करता मध्य वेडकटियतु आरंभ करहती रत्नपुर एगुडमलवल वेडिहिटी भिक्षु भावना मध्यस्थानीय पिलिबंदव तोरतुरु पसुगियदा अपोपट अनावरणय कला एम अनावरणयेन अनतुरुव मेम मध्यस्थानीय इदिकिरीम कटियतु सिदुकिरीम संदहा बोहो दिनागे आधारोपकार लबी तिबेनवा රත්නපුර එගොඩමල්වල ප්‍රදේශයේ වැඩිහිටි භික්ෂු භවනා මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු මෙවන් විට ආරම්භ කර තිබෙනවා. ඒ පසුගිය මාසයේදී සියත අපකල අනවරණයකින් අනතුරුව පින්සිට ඇති කරුණික ජනතාවගේ මැදිහත් වීම මතයි. මෙසඳහා මූලිකත්වයෙන් කටයුතු කරන පූජ්‍ය රත්නපුරේ ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ ප්‍රදේශවාසීන් මෙන්ම ලොව පුරා විසිර සිටින සියලු ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ සහය මේ සඳහා ලැබුණු බවයි. මේ වසර 3-4 කාලය තුලදී ඉන්න සිටින තැනක් නැතුව රත්නපුරේ සම්පත් මහත්මා විසින් මට රත්නපුර ගොඩමල්වල ඉලමක් පූජා කරන්නට යෙදුණා. ගිය මාස 10 වෙනිදා දින ඒ භාවනා මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා මුල්ගල ලැබුවා. මේ සියත ටීවී ආයතනය මූලිකත්වයෙන්. ඉතින් ඒ වගේම මම විශේෂයෙන් මුලින්ම සියත ටීවී ආයතනයේ ගරු අධ්‍යක්ෂකතුමාටත් එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම ඒට සහාය දුන්න අපේ රත්නපුරේ මහත්මාටත් හැම දිනාටම තුරුණගේ ආශිර්වාද බලය ප්‍රාර්ථනා කරනවා. Then positive minute visheshangya. කොළඹ අලුත් කඩේ අධිකරණ ගොඩනැගිලි වල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම අධිකරණ ගොඩනැගිලි වල පවතින අබලන් තත්වයට විසඳුම් වශයෙන් සහ නඩු කටයුතු කඩිනම් කර ගැනීමේ අරමුණින් අධිකරණ පියස නව අධිකරණ සංකීර්ණයේ වෙත මුල්ගල් තැබීමේ උත්සවය එළඹෙන 25 වන දිනට යෙදී තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා ලබා දී තිබෙන ඉලක්ක කරා ගමන් කිරීමේ වැඩසටහන යටතේ මෙම නව අධිකරණ සංකීර්ණය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ ආරාධනෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙම නව අධිකරණ සංකීර්ණයේ වෙත මුල්ගල් තැබීමට නියමිතයි. उदासन प्रवृत्ति विकाशय अवसान यलि तमुयमु मध्याह्न प्रवृत्ति विकाशय समगीन ओबट सुभ दवसाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.